නළුකම තියාගෙන ඒ නළුකම කරගෙන ඉන්නේ නැතුව ඇයි දේශපාලනයට මම දැනටත් විශ්වාස කරනවා කලාව කියන්නේ ජනතාවට අයිති දෙයක් හරියට දේශපාලනඥා කරන දෙයක් වගේ බයි මම හිතනවා අපිට තාමත් මේ රටට යමක් කරන්න ඕන මම 2005 ඉඳන් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු හිට ගන්නවා වගේම විවිධ දේශපාලනඥයින් විශ්වාස කරමින් යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියලා මට එතරම් කිසිම දෙයක් පැහැදිලිව දැනුන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයකට නායකත්වයේ දීපු අනුර කුමාර නිසා නායකට අවසාන වශයෙන් මං හිතුවා එතන මම හිටගන්න කියලා මේ ජනාධිපතිවරණයේදී ඔහුට ජය ලබා දෙන්නට මං ඒ වේදිකාවට නැහැ. ඇයි මේ දේශපාලනයට එන්න තීරණය කරේ? තම ජනබලවේගය තෝරගන්න හේතු වුණේ මොකක්ද? නළුව වෙනී සිටපු දේශපාලනේ ෆේල් කියලා අද ජගාටවත් මටවත් කමල්ලායටවත් මේකේ දේශපාලනය කරන්න තියෙන පුරවැසි අයිති අහෝසි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට දේශපාලනය කරන්න පුළුවන්. මං කවදාවත් මගේ නොමිනේෂන් එක හිඟා කාගෙන කිසිම පක්ෂයක ගිහිල්ලා. ඒතර මට ගෞරවණීය ආරාධනාවක් ලැබුණ එකම තැන සමගි ජන බලවේගය. ඒගොල්ලෝ මේ එක කුලකයකට දාලා තමයි අපිව බලන්නේ. අතීත චරිතත් එක්ක කම්පෙයා කරලා තමයි අපිව බලන්නේ. උඹලා මොනවද දන්නේ? උඹට තියෙන අධ්‍යාපන සුසුකම් මොනවද? වහනවා මගේ. එතකොට මං පෙනී සිටින මතවාදයක් තියෙනවා. මේ මං ඇඳන් ඉන්නේ තේ මතවාදය. මං ඩබල් පොකට් ඇඳලා මං ග්‍රීන්. මම වගේ ව්‍යවසායකයෙක් නව ප්‍රජාතවාදී පක්ෂයට වඩා මම එක්සත් ජාතික පක්ෂය තෝරගත්තේ. මොකද එක්සත් ජාතික පක්ෂය එතන ඊටත් වැඩියම තෝරගත්තේ නායකත්වයේ පක්ෂයේ සහ නායකත්වයේ තෝරගත්තේ ඔය සාධක දෙකම. ජනවාදයෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා සමාජ සුපසාධනයක් ගැන හිතන්න ඕනේ. එහෙම හිතන්න නම් ධනවාදය තියෙන පක්ෂය මොකක්ද දැන් තියෙන යථාර්ථය ඒ සිස්ටම් එක හරියටම නියෝජනය කරන පක්ෂය තමයි මම දකින විදිහට එක්සත් ජාතික පක්ෂය මේ අතකාලන දේශපාලනය තුල රැඩිකල් චරිතයක් ජගත් මේ රැඩිකල් කම මේ තරුණකම අද අපේ රටේ දේශපාලනයට ඇවිල්ලා ඒ තෝරගත්ත ගමන් මාර්ගය ජගත් හිතනවාද හරි මම ඊටාම ක්‍රියාකාරීව දේශපාලනය දකින්න පටන් ගන්න මෑතකින්නම් තමයි ලංකාවේ වෙනස බලාපොරොත්තු වන රැඩිකල් තරුණය මේ වෙනකොට දේශපාලනයේ බලය හොබවන පක්ෂයක් එක්ක ඉන්නවා තවත් අය තව තවත් දේශපාලන කඳු නියෝජනය කරනවා ඉතින් ඒක මේ රටේ වෙච්ච සුවිශේෂී වෙනසක් ලංකාව යුග දෙකකට බෙදුවා ලංකාවේ ඉතිහාසයේ පැවති සාමකාමී මැතිවරණය ඇයි ඒක එහෙම වෙන්නේ චණ්ඩි දේශපාලන ඉවරයි ලොකුම චණ්ඩියාව තමයි එළෙව්වේ දිනන්නේ වෙන පක්ෂයක් වුණා නම් ওই තත්ත්වය ඊට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා මේ මැතිවරණය ගත්තත් මේක මැතිවරණ තියනවද නැද්ද කියලා නෑ සදරු මිනිස්සු ඊටාම සාමකාමී ඇයි අපි ක්‍රියාවෙන් පෙන්ලා තියෙනවා මේ අරගලෙන් අපේක්ෂා කරපු රට සුසමාදර්ශයේ වෙනස මිනිස්සු ඉල්ලුවේ මෙන්න මේ ශිෂ්ටත්වය අපේ දේශපාලන කියන්නේ ව්‍යාපාරයක් නෙවෙයි අපි වියදම් කරන සෑම සතයක්ම විගණන වෙන පක්ෂය